ගුරුවරයා දරුවන්ගේ සිතුම් පැතුම් නැනගුණ නිවැරදි කරවා ඔවුන් සමාජයේ වටිනා පුද්ගලයන් බවට පරිවර්තනය කරනු ලබන මාර්ගෝපදේශකයෙකි ගුරුවරයා නියම ගුරුවරයෙකු වන්නේ ඔහු සත්‍ය දන්නෙකු සහ ඉගෙනීමේ සාපිපාසාවෙන් සිටින්නෙකු වීමෙනි ඒ නිසාවෙන් දරුවන්ගේ ඇස් අන්ධකාරයේ සිට ආලෝකයේ වෙත රැගෙන යාමට ඔහුට හැකියාවක් ඇත ඉගෙනීම තම ජීවන ශෛලිය කරගත් ගුරුවරයා හොඳ ගුරුවරයෙකු වන්නාසේම දහසකුත් දරුවන්ගේ නැන පහන් දල්වන විශිෂ්ටයෙකුම වේ ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ එවන් ගුරුවරෙක් ගැන ඔහු නමින් කාශික රත්නායක කාශික රත්නායකන්ගේ ඉගෙනීමේ ඇති උපන් හැකියාව සහ විශේෂත්වයේ හේතුවෙන් නීරස විෂයක්ව පැවති ගණිතය විෂය දැන් බොහෝ දරුවන්ගේ ආශ්වාදනීයම විෂයක් බවට පත් වී හමාරය. ඒ බව පසුගිය වසර කිහිපයක ප්‍රතිඵල දෙස නැවත හැරී බැලීමෙන් තහවුරු කරගත හැක. එහි විශේෂත්වය වන්නේ ගණිතය විෂය සඳහා පමණක් ඒ සහ බී සාමර්ථ ලබාගත් දරුවන් සිටීමයි. මේ ප්‍රතිපලයේ ලෙස පසුගිය වසරවල පැවති ගණිතය කණ්ඩායම් පන්තියට අද වන විට බොහෝ දරුවන් රැල්ලක් මෙන් එක්වි කණ්ඩායම් පන්ති ප්‍රමාණය සීග්‍රෙන් වර්ධනය වෙමින් පවතී. මේ වන විට කාශික රත්නායකයන් උපකාරක පන්ති ක්ෂේත්‍රය තුල ගණිතය විෂය සඳහා නිවැරදි වූත් විධිමත් වූත් විශිෂ්ට ගුරුවරෙක් වීමේ සලකුණ වසර ගණනාවක් පුරාවට ඔහු ලබා දුන් ප්‍රතිඵල වලින්ම තහවුරු කර හමාරය. වසර ගණනාවක් පුරා බාහිර පන්ති පවත්වන විවිධ ආයතනවල ගණිත ගුරුවරයෙක් ලෙස ඉගෙනවීම් කටයුතු සිදු කළ කාශික රත්නායකයන් තම සිහිනයක් සැබෑ කරගනිමින් අද වන විට ඔහුගේම බාහිර පන්ති ආයතනයක් දිනන්සා නමින් ආරම්භ කොට ඇත. මෙතෙක්ල් දරුවන්ගේ ඉගෙනීමට තිබූ බාධක කම්කටොළු මගහරිමින් සුවපහසු ඉගෙනීමේ ක්‍රියාවලියක් සිදු කර ගැනීමට හැකිවන අයුරින් ඔහු මෙම ආයතනය ගොඩනගා ඇත. අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත දේශන ශාලා, පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර මේ අතර වේ. එපමණක් නොව දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන වඩාත් සැලකිලිමත් වන කාශික රත්නායකයන් තම දිනන්සා අධ්‍යාපන ආයතනය තුළ විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් දරුවන් වෙනුවෙන් සිදු කරගෙන යමින් පවතී. දරුවාගේ පැමිණීම සහ පන්තියෙන් පිටත්ව යාම නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දෙමව්පියන්ගේ ජංගම දුරකථන වෙත එසැනින් කෙටි පණිවිඩයකින් දැනුම් දෙනු ලැබේ. සෑම පන්ති කාමරයක්ම ආරක්ෂක කැමරා පද්ධතියකින් නිරන්තරව පරීක්ෂාවට ලක් කෙරේ. එය බාහිර පන්ති ක්ෂේත්‍රය තුල දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන දිනන්සා ආයතනයෙන් පමණක් සිදු කරන සුවිශේෂී වැඩපිළිවෙලකි.
කාශික රත්නායකයන්ගේ දිනංස අධ්‍යාපන ආයතනයේ දැන් ඔබට විවිධ වූ විෂයන් හැදෑරීමට අවස්ථාව උදා වී ඇත. විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යන විෂයන් ඇතුළුව උසස් පෙළ විෂය ධාරාවන් සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂය මාලාවන් හැදෑරීමටද අවස්ථාව ඇත. එම විෂයන්වල ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රදේශයේ පාසල්වල සිටින සුදුසුකම් වලින් සපිරි දක්ෂ ගුරු මණ්ඩලයක දායකත්වය ලබාගෙන ඇත. පාඨු පරමාර්ථ සහ මුදල් පසුපස හඹා යාම් වලින් තොර කාශික රත්නායකයන් සහ ඔහුගේ ගුරු මණ්ඩලය දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු වෙනුවෙන්ම අද ගම්පල පුරවරයේ ඇප කැප වී සිටින ගුරුවරු පිරිසක් බවට පත් වී හමාරය. දිනංස ආයතනය අපිට හොඳට ඉගෙන ගන්න හොඳ ඉගෙනුම් පරිසරයක් තියෙනවා. ඉගෙනුම් පරිසරයක අනිවාර්යෙන් තියෙන්න ඕනේ විනය. අපේ ළමයි හැමෝගෙම විනය හොඳ පැත්තට යොමු කරන්න කාශික සෑතුළු මුළු දිනංස ආයතනයේ ගුරු මෑණියන්, ගුරු පියවරුන් ඒ වගේම කාර්ය මණ්ඩලය විශාල ප්‍රයත්නයක් ගන්නවා. නිවාඩු දස්සල ජාමිතිය පන්ති තියෙන අවස්ථාවේදීම සර් පළවෙනි පන්තිය පටන් ගන්න කලින් භාවනා කරලා ළමයිගේ හිත හදලා තමයි භාවනා කරන්න පටන් ගත්තේ පාඩම් ගන්න. ඒ වගේ හැම පැත්තෙම හොඳ ආයතන. කාශික සර් ගැන කිව්වහම කාශික සර් කියලා කියන්නේ අධ්‍යාපන විතරක් දෙන සර් කෙනෙක් නෙවෙයි. ගුණධර්ම මේ හැම දෙයක්ම කියලා දෙන හොඳ සර් කෙනෙක්. සර් ගණන් කියන විෂය කටපාඩම් උගන්වන්නේ නැහැ. සංකල්ප මේ හැම දෙයක්ම මුලින් සරල කරුණේ ඉඳන් අන්තිමට සංකීර්ණ කරුණ දක්වා හොඳට නිවැරදි උගන්වනවා. එතකොට සර්ගේ පේපර් ක්ලාස් එක මේ හැම දෙයක්ම එන්නෙන්න විභාගයට හොඳට සූදානම් වෙන්න ලොකු උදව්වක් වුණා. කාශික සර් අපිට මුලින්ම ඉගැන්වුවේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම් වගේ සුළු විෂය පරාසයකින් අපි ආරම්භ කරපු නිසා මාස 6ක් 7ක් වගේ සුළු කාලයකින් අපිව ලකුණු 75ක් වගේ ඉහළ සීමාවකට කාශික සර්ට අපිව අරගෙන පුළුවන් වුණා. සර් අපිට අධ්‍යාපනය ලබා දෙන්න ඒ දේවල් වලට හුඟක් කැපවීමෙන් කටයුතු කරන සර් කෙනෙක්. අපිට සාමාන්‍යයෙන් යන ක්ලාසස් වගේම ඊට අමතරව පේපර් ක්ලාසස් දාලා සිලබස් එක කවර් කරා වගේම අපිට පේපර්ස් වලට තියෙන බය නැති කරා. සාමාන්‍යයෙන් ගණන් කියන්නේ ළමයෙක් බයයි කියලා කියන විෂයක් වුණාට කාශික සර් ඇත්තටම ඕ ලෙවල් වෙද්දී ඒ බය නැති කරා. නව තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ගණිත විෂය පිළිබඳ දරුවන් තුල විශේෂ අවධානයක් ඇති කරවීමට ඔහුට හැකිවනවා. පන්තිය තුලදී හෝ නිවසේදී ඇතිවන ගණිත ගැටලු निराකරණය කර ගැනීමට දරුවන් වෙනුවෙන් www.dinansaonline.com යන අන්තර්ජාල වෙබ් පිටුවක්ද හඳුන්වා දී තිබෙනවා. අන්තර්ජාලයේ ඇති වෙබ් පිටුව මගින් දරුවන්ට එදිනදා උගන්වන ගණිත කරුණු, සරල ගණිත ගැටලු විසඳුම්, විභාග ප්‍රශ්න පත්‍ර සහ ගණිතයේ විෂය පිළිබඳ නොයෙකුත් දැනුවත් කිරීම සහ අවබෝධයන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මීට අමතරව දරුවන්ට ආයතනය තුල ඇති පරිගණක විද්‍යාගාරය භාවිත කරමින් පසුගිය පාඩම් සහ ප්‍රශ්න පත්‍ර නැවත අධ්‍යයනය කිරීමටද අවස්ථාව තිබෙනවා. තවද අධ්‍යාපන ආයතනය තුල විවිධ විෂයන් සඳහා විශේෂ දක්ෂතා දක්වන දරුවන් සඳහා දිනංස ආයතනය මගින් මෙහෙවන පරිගණක පාඨමාලාවන් නොමිලේ හැදෑරීමටද අවස්ථාව උදා කරනවා. එක් එක් දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් දරුවන්ගේ සිතුම් පැතුම් මනාව තේරුම්ගත් ගුරුවරයෙකු වූ නිසාම දරුවන් කාශික රත්නායකයන්ගෙන් ගණිතය ඉගෙන ගැනීමට දක්වන්නේ මහත් උනන්දුවක්. විෂය නිර්දේශය පූර්ණ ලෙස ආවරණය කිරීම, නිවැරදි ඉලක්ක, සිද්ධාන්ත සටහන් ලබා දීම, සැලසුමකට අනුව ක්‍රියා කිරීම කාශික රත්නායකයන් සිදු කරන්නේ මනා පළපුරුද්දකින්. න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික විභාග පෙරහුරු පවත්වමින්
ගැටලු සාකච්ඡා කරමින් නිබන්ධන ලබා දෙමින් දරුවන්ගේ දක්ෂතා අගය කිරීම ඔහු විසින් සිදු කරනු ලබනවා. දරුවන්ගේ මානසික පෞද්ගලික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙමින් සාර්ථකත්වයේ කරා රැගෙන යාමට කාශික රත්නායකයන් පෞද්ගලිකවම දායක වෙනවා. දරුවන්ගේ දෙමව්පියන් සමග සමීපව කටයුතු කරන මෙම ගුරුතුමා එම දෙමව්පියන් නිරන්තරව දිනන්සා ආයතනයට ගෙන්වා ගුරු මඩුල්ල සමග එක්ව දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳවත් දරුවන් ඉගෙනීමට උනන්දු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කරනු ලබනවා. තවද දරුවන් ඉගෙනීම උදෙසා දිරිගැන්වීම වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඇගයීමද සිදු කරනවා. අවුරුදු දෙකක් මගේ දුව එනවා. කියන්නේ එයාගේ ලකුණු හැම බලකොටත් වැඩියෙන් ගන්නවා. ආරක්ෂාවතින් 100%ක් මම විශ්වාස කරනවා. මගේ දරුව මෙතෙන්ට එනකොට සාමාන්‍යයෙන් එච්චර ලකුණු තිබුණේ නැහැ. ලකුණු 30 ගානක වගේ අතර හිටියේ. දැන් ළමයා 80ක 70ක මට්ටම ඉන්නවා මගේ දරුව. ලොකු විශ්වාසයක් තියෙනවා. එකක් විනය අතින් මොනවා නැතත් ඒක තියෙනවා. ඒ හින්දා බයක් නැහැ. ඒකත් තියෙනවා අනිත් ගුරුවරුන්ට වැඩිය ඇත්තටම හොඳයි කියලා තේරෙන නිසා. ඒ කියන්නේ ලකුණු ඇත්තටම අඩුම ලකුණු ගණන් වල අපේ පුතා හිටියේ. ඒ වුණාට දැන් මේ ලොකු 80 ගණන් වලට වගේ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම හිටිය ඉස්සල්ලාම 20 ගණන් වල 18ක් තිබ්බා. ඒ වුණාට නෑ අවුරුද්දක් වගේ අවුරුද්දකුත් නෑ මාස ගාණක් ඇතුළත් ඉදී මේ දැන් ඉන්නවා 70 ගණන් වල 80 ගණන් වල ගොඩාක් සන්තෝෂයි ඒ හින්දා. මේ ගුරු මණ්ඩලය කියලා කියන්නේ මේ බොහොම හොඳ සහෝද පිරිස්. ඒ හඳවතට සමීපයි ගොඩක් අයද මේ ආයතනයේ මේ වටපිටා ඉන්න බොහොම වටිනා ගුරුවරු ඉන්නේ. ඒ ගුරුවරු කීර්තිමත් ගුරුවරු. එයයි මුදල් පසුපස සම්බායන්නේ නැහැ. ඒ වගේම නිරන්තරයෙන් අවදියෙන් ඉන්නවා. අවදියෙන් හා නිරන්තරයෙන් ඉන්න ගුරුවරු තමයි මේ දරුවන් දිහා බලන්නේ වුන් ගොඩ නගන්නේ. ඒක ගැන සතුටු වෙනවා. ගම දුරකථනයට SME පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. ළමයා මේ වෙලාවට ක්ලාස් එකට ආවා. අද ක්ලාස් එකට සහභාගි නෝ ආවි නැහැ කියලා. එතකොට අපි ළමයා සහභාගි නෝනා නම් අපි අනිවාර්යෙන් දන්නවා ළමයා වෙනත් බාහිර ඉස්කෝලේ ක්ලාස් එකකට හරි සහභාගි වෙලා නැත්තම් අපිට එතකොට දරුවගෙන් අහන්න පුළුවන් ඇයි ක්ලාස් එකට ඔය අද ගියේ නැත්තේ කියලා. මෙපමණ මෙහෙයක් සිදු කරන කාශික රත්නායකයන් යනු කවුරුන්ද? කුඩා කල සිටම ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ කාශික රත්නායකයන් ගම්පල වික්‍රමබාහු ජාතික පාසලෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඔහුගේ සොහොයුරන් දෙදෙනා මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 2006 වසරේ ඉංග්‍රීසි මාධ්‍යෙන් ගණිතය පිළිබඳව උපාධිය ලබා ගත්තා. ඔහු විශ්වවිද්‍යාල සිසුවෙක් ලෙස සිටියදීම ඉගෙනීමට තිබූ දැඩි කැමැත්ත හේතුවෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුල් වී ගණිත විෂය දරුවන්ගේ ප්‍රියතම විෂය බවට පත් කිරීමට වෙහෙස දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2002 සහ 2010 යන වර්ෂවලදී ගණිත විෂයෙන් දිස්ත්‍රික් ප්‍රමුඛයන් දෙදෙනෙකු බිහි කිරීමට ඔහුට හැකි වුණා. තමන්ගේ දෙමව්පියන් රජයේ පාසලක උපාධිධාරී ගුරු දෙපළක් ඌහෙන් කුඩා කල සිටම ඊට තිබුණේ දැඩි කැමැත්තක්. ඒ නිසාම 2010 වසරේදී තම වෘත්තිය ලෙස ඔහු තෝරාගන්නේ රජයේ පාසලක ගුරු වෘත්තිය. ඉන් නොනැවතුණු ඔහු 2014 වසරේදී පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගනිමින් අධ්‍යාපන නිම්වලලු පුළුල් කර ගැනීමට සමත් වූ අතර ගම්පල අධ්‍යාපන කලාපේ ගණිත විෂය සඳහා සම්පත්දායක ගුරුවරයෙක් ලෙසද තේරීපත් වුණා. ගණිත විෂය දරුවාගේ ජීවිතයේ එක් කඩයිමක්. එම කඩයිම සාර්ථකව තරණය කර ගැනීම දරුවාගේ ජීවිතය තවත් ලෝකයකට ගමන් කිරීමට දොරක් විවර කර ගැනීමක් වේවි. ඒ කෙසේ වෙතත් දරුවන් කොතෙක් ගණිතය විෂය සඳහා උපකාරක පන්තිවල සහභාගී වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නේ සීමිත පිරිසක් වීම අභාග්‍යකි.
ඒ දරුවනේ දැන් තවදුරටත් ගණිත විෂය ඔබට ගැටලුවක් වන්නේ නැහැ මිනිස්කම හඳුනන මනා ශික්ෂණයෙන් සහ දැනුමින් පිරුණු නිර්මාණශීලී විශිෂ්ට දරුවන් දැයට දායාද කිරීමේ දැක්මකින් යුතුව ගංගසිරි පුරවරයේ කාශික රත්නායක නම් ගණිත ගුරුවරයා ඔබේ ගණිත විෂයේ ගැටලුව නිමා කිරීමට දැන් සූදානම් දෙමව්පියන්ගේ දරුවන්ගේ ගණිත විෂයේ විශිෂ්ටකු වීමේ සීනේ සීනයක් නොවන්න එන්න ඔබේ දක්ෂ ගණිත ගුරුවරයා වෙතට ඔබේ හෙට දිනේ විශිෂ්ට ගණිත ප්‍රතිඵල සීනේ වෙනුවෙන් අද දවසේ කැපවන විශිෂ්ට ගුරුවරයා කාශික රත්නායක